Senin ini mah. Hi hi කොහොමද ඉතින් ඔයාලට මගේ YouTube channel එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඇත්තටම ගොඩ දවසකට පස්සේ තමයි වීඩියෝ එකක් ගෙනාවේ. මොකද මට exam එකක් තිබිලා මං ඒකට මහන්සිලා පාඩම් කරපු නිසා මට වීඩියෝ එකක් කරන්නත් බැරි වුණා. ඉතින් අද ඉඳන් දිගටම වීඩියෝ දානවා. දැන් මම වීඩියෝ 10ක් විතර දැනට දාලා තිනවා හියා කියා චැලෙන්ජ් එකේ. ඉතින් ඉතුරු වීඩියෝ ටිකත් අරගෙන එනවා. හරියට මං කිව්වනේ වීඩියෝ 100ක් අරන් එනවා කියලා. ඉතින් මං හිතන් ඉන්නේ දවසක් අර දවසක් මේ විදිහට හියා කියා ට්‍රීට්මන්ට් කරලා වීඩියෝ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඔයාලට තේරෙනව ඇති දැන් නම් මගේ කොණ්ඩේ සෑහෙන්න දික් වෙලා තියෙන්නේ. මුලද පළවෙනියටම දාපු වීඩියෝ වල ගොඩක් කොණ්ඩේ අඩුයි. දැන් ඒ උනාට වැවිලා තියෙන්නේ. ඉතින් මේ හයා කියා චැලෙන්ජ් එක කරන ගමම මට මගේ කොණ්ඩේ වවා ගන්නත් පුළුවන් නිසා මම මේක ගොඩාක් ආසාවෙන් තමයි කරන්නේ. ඉතින් අදත් මම කොණ්ඩේට දාන්නේ හයා පැක් එකක්. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ගේන්නේ කොණ්ඩේට හොඳ ප්‍රෝටීන් හයා මාස්ක් එකක් ගැන කියලා දෙන්න තමයි. කොණ්ඩේ දික් වෙන්නේ නැත්තම් කොණ්ඩේ ගොඩාක් ඩැමේජ් වෙලා තියෙනවා නම් කිසිම තෙතවණයක් නැත්තම් කොණ්ඩේට මේ හයා පැක් එක මාරම හොඳයි. ඉතින් අමුද්‍රව්‍ය තුනක් වගේ පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් මේ හයා පැක් එක හදා ගන්නත් පුළුවන්. අනික හරිම ලේසි. වැඩි වෙලාවක් යන්නේත් නැහැ. ඉතින් මම මේකට අරගෙන තියෙන්නේ බිත්තරයක් අරගෙන තියෙනවා. ඊට අමතරව හොඳින් ඉදුණු ඇඹුල් කෙසෙල් ගෙඩි දෙකක් වගේ ගන්න ඕලා ගන්නව නම් මන්නම් මේවා චූටි හින්දා ඇඹුල් කෙසෙල් ගෙඩි තුනක් අරගෙන තියෙනවා. ඊට පස්සේ මං කරේ බිත්තරේ කඩලා දාලා ඒකට මේ විදියට කෙසෙල් එකතු කරලා ඊට පස්සේ මම සුදු පොල් තෙල් මේ සැහැන්දක් එකතු කරලා හොඳට බ්ලෙන්ඩ් කරගත්තා මේ විදියට. ඔයාලගාව ඔලිව් තෙල් තියෙනවා නම් මේකට ඔලිව් තෙල් මේ සැහැන්දකුත් එකතු කරන්න පුළුවන්. ඒකෙන් ගොඩක් හොඳ රිසල්ට් ගන්න පුළුවන්. මං ගාව මේ වෙලාවේ ඔලිව් තෙල් නැහැ. ඉතින් මම මේ ට්‍රීට්මන්ට් එක කරන්න කලින් මේ විදියට කොණ්ඩේ ගැට ටික සේරම කඩලා දාලා කොණ්ඩේ හොඳට පීර ගන්නවා. ඊට පස්සේ තමයි මම මේ හෙයා පැක් එක ඇප්ලයි කරගන්න හදන්නේ. ඇත්තටම දැන් මට මෙහෙම වීඩියෝ කරනකොට දැන් තනියෙන් කතා කරන එකත් පුරුදු වෙලා මටම හිතාගන්න මේක නවත්තන්නේ කොහොමද කියලා. මම මේ තනියෙන් කතා කර කර තමා මේක මේ ඇප්ලයි කරන්නේ. ඉතින් මම මේ විදියට කොණ්ඩේ පීර ගත්තට පස්සේ මේ විදියට කොණ්ඩේ තීරු තීරුවට බෙදාගෙන අපි හදාගත්තු හෙයා මාස්ක් එක ඇප්ලයි කරනවා. ඉතින් මේ ට්‍රීට්මන්ට් කරන එකේ වාසියක් තමයි අර කොණ්ඩේ ගොඩක් යනවා නම් මේ විදියට ට්‍රීට්මන්ට් කරාට පස්සේ ඔයාලට වෙනසක් තේරේ කොණ්ඩේ යන ප්‍රමාණය ගොඩක් අඩු වෙලා කියන එක. මේ ට්‍රීට්මන්ට් එක ගොඩක් හොඳයි. ගොඩක් දුරට ස්ට්‍රේට් හයා තියෙන අයට ගොඩක්ම හොඳයි. මොකද මේක ඇප්ලයි කරාට පස්සේ කොණ්ඩේ ස්ට්‍රේට් වෙනවා වගේත් වෙනවා. ඒ කියන්නේ මේක කර්ලි හයා තියෙන කට්ටිය ඇප්ලයි කරනකොට මේකේ අර කර්ලි ගතිය පොඩ්ඩක් අඩු වෙනවා. මේක වොෂ් කරද්දි මම කරන්නේ මුලින්ම මේ විදිහට තීරු තීරු වලට කොණ්ඩේ බෙදාගෙන හොඳට ඇප්ලයි කරනවා හිස් කබලේ. ඊට පස්සේ තමයි මං කොණ්ඩේ ඇප්ලයි කරගන්නේ. ඉතින් මට මේ දවස්වල ගන්න ඕනේ වෙලා තියෙනවා පොඩි පොඩි දේවල් ටිකක්. මං ඔන්ලයින් ඕඩර් කරන්න හිතන් ඉන්නේ. කොණ්ඩේට තමයි මං ඒ දේවල් ටික ඕඩර් කරන්නේ. ඉතින් මං හිතනවා තව වීඩියෝ එකක් ගේන්න මම මොනවද ගන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මං ගන්න හිතන් ඉන්නේ ලී පණාවක් ගන්න ඕනි. එතකොට හෙයා මසාජ් කරන ටූල් එකක් ගන්න ඕනි. තව තව පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. ඉතින් මං ඒක ඉක්මනට ගත්තාම වීඩියෝ එකකුත් අරගෙන එන්නම්. ඉතින් මට මේක ඇප්ලයි කරලා දීනා යන වෙයි දැන්නම කවුරු හරි එතනට අවුත් වෙනවා. මාර ලැජ්ජාවක් වෙන්නේ. ඉතින් මේ විදියට මුළු කොණ්ඩෙම මම මේක ඇප්ලයි කරගත්තා. ඉතින් මං මේක සාමාන්‍ය හැමදාම දවස ගානේ කරන්න හොඳ නැහැ. සතියකට එකපාරක් නැත්නම් සති දෙකකට සැරයක් හෝ මාසිකට එක් වතාවක් කරන එක ප්‍රමාණවත්. ඉතින් මම මේක ඇප්ලයි කරලා හරියටම විනාඩි 45ක කාලයක් තියා ගන්නවා. ඊට පස්සේ තමයි මං හොඳට සෝදලා ඉවත් කරගන්නේ.
මං ඔයාලට කිව්වන මං පොඩි පොඩි දේවල් ටිකක් ඕඩර් කරන්න බලාගෙන ඉන්නේ. මට තව ෂවර් කප්පකුත් ගන්න ඕනි. ඉතින් මම දැන් මේක ඇප්ලයි කරලා දැන් මං ගාව ෂවර් කප් එකක් තිබුණා. ඒ නිසා මේ විදිහට පොලිතීන් නුරේකින් කොණ්ඩේ ආවරණය කරගන්නත් පුළුවන්. සමහර දවස්වලට මම මේක ඇප්ලයි කරලා හරියටම පැය දෙකක් වගේ කාලයක් තියලත් හොදලා දානවා. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වුණාට මම අද විනාඩි 45ක කාලයක් තමයි තිබ්බේ. මේ ට්‍රීට්මන්ට් එකෙන් කොණ්ඩෙට හොඳ පෝෂණයක් ලැබෙනවා. ඔයාලට මේක පාවිච්චි කරලා රිසල්ට් එකක් බලාගන්න පුළුවන්. ඉතින් මේක හදාගන්න විදිය අපි කිව්වොත් ආයෙම බිත්තරයක් ඕන වෙනවා, ඉඳුළු ඇඹුල් කෙසෙල් ගෙඩියක් ඕන වෙනවා, ඒ වගේම සුදු පොල් තෙල් මේස හැන්දක් තියෙනවා. ඔලිව් ඔයිල් තියෙනවා නම් හොඳයි. ඔලිව් ඔයිල් මේස හැන්දක් දාගෙන විටමින් ඊ කරල් මේස හැන්දි විටමින් ඊ කරල් කරලක තෙල් මේස හැන්දක් විතර එකතු කරලා මික්ස් කරන එකෙන් තවත් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. චව කැප් එකක් තියෙනවා නම් මෙන්න මේ විදියට උදාගෙන මන්නම් විනාඩි 45ක් කාලයක් තිබ්බේ. විනාඩි 45කට පස්සේ හොඳින් ෂැම්පු කන්ඩිෂනර් දාලා කොණ්ඩේ හොඳට සෝද ගන්නවා. ඉතින් කොණ්ඩේ හොදගත්තට පස්සේ තියෙන විදිය තමයි මේ තියෙන්නේ. ඉතින් මම උරහිස ගානට තමයි කොණ්ඩේ කැපුවේ. සාමාන්‍යයෙන් මම ට්‍රීට්මන්ට් කරන්න නැතුව හිටියාම කොණ්ඩේ වැවෙන විදිහ එහෙම ගොඩක් අඩුයි. ඒ කියන්නේ කොණ්ඩේ වැවෙන වේගය අඩුයි. ඒ වුණාට ට්‍රීට්මන්ට් කරන් පටන් ගත්තාම හොඳ රිසල්ට් එකක් ඉක්මනටම ගන්න පුළුවන්. ඉස්සරහත් මම කොණ්ඩේ කපලා එහෙම තමයි මේ ට්‍රීට්මන්ට් එහෙම කරලා තමයි කොණ්ඩේ වවා ගත්තේ.